අද දවසේ විශ්වකර්ම YouTube නාලිකාව සමග සම්බන්ධ වෙලා සිටින ඔබ සියලු දෙනාටම සාකච්ඡා කරන්න අපේක්ෂා කරන්නේ මේ ග්‍රහ මණ්ඩලය පියා වශයෙන් සැලකෙන නැත්නම් නායකයා වශයෙන් සැලකෙන රවි ග්‍රහය කුම්භ රාශිගත වීමේදී මොන වගේ බලපෑමක් ඇති කරනවද කියලා ඔබගේ ලග්නවලට නැත්නම් ඔබගේ කේන්දරයට මේ පිළිබඳ සාකච්ඡා කරන විට අර හැමදාම කියනා වගේ අදත් මම ඔබට මතක් කරන්නේ ඔබගේ පෞද්ගලික කේන්දරයත් එක්ක මේ පලාපලය සාකච්ඡා කරලා බලන්න අධ්‍යයනය කරලා බලන්න ඒක අනුව ඔබගේ ඉදිරි කටයුතු සකස් කරගන්න මේ පෙබරවාරි මාසේ 14 වෙනිදා සිට මාර්තු මාසේ 14 දක්වා රවි ග්‍රහය කුම්භ රාශිගත වීමේදී මොන විදිය ප්‍රතිඵලයක් ඔබට ඇති වෙනවද කියලා. මේෂ රාශියෙන් උත්පත්ති ලබා සිටින ඔබගේ ලග්නාධිපති ග්‍රහය කුජ බව නැත්නම් අගහරු බව ඔබ දන්නවා ඇති. මේ අවස්ථාවේදී මේ වර්ෂයේ දැන් මේ රාශි චක්‍රයේ අවසාන භාගයට අන්තිම කාල සීමාවට යෙදිලා තියෙන්නේ. රවි ග්‍රහය ගමන් කරනවා කුම්භ රාශියේ. මේෂ රාශියට අයත් වෙන්නේ 11 වෙනි. සාමාන්‍යයෙන් ජ්‍යොතිෂ සිද්ධාන්තවල පැරණි ආචාර්යවරු පැහැදිලි කරන කාරණයක් තමයි රවි ග්‍රහය 11 වෙනට හුඟක් යහපත් කියලා. ඒ කතාව සත්‍යයි. නමුත් මේ යහපත ඒ ආකාරයෙන්ම මේෂ ලග්න හිමියන්ට මේ අවස්ථාවේ උදා කරයිද? මොකද මේ රවි ග්‍රහය කුම්භ රාශියේ ඒ තරම් ශක්තියක් බලයක් නිර්මාණය කිරීමට තරම් හැකියාවක් නැහැ. ඔහු මූඩ බලයෙන් කියලා ගමන් කරන්නේ. මේ මූඩ කිව්වම නිකන් විකාර මෝඩයි වගේ අර තමන්ගේ ප්‍රතාපවත් බව, අර ගෞරවනීය බව, අභිමානවත් බව විදහා දක්වන්න පුළුවන් රාශියක් විදිහට සැලකෙන්නේ නැහැ මේ මේෂ ලග්න හිමියන්ට මේ කුම්භ රාශියේ රවි ගමන් කරන නිසා. එනිසා ඔබ මෙතෙක් කරගෙන යන කටයුතු වැඩි දියුණු කරන්න උත්සාහ කරන්නේ නැතුව විශේෂයෙන් මේ ගොවිතැන් ඉඩකඩම් ඒ වගේ දේවල් සංවර්ධනය කිරීමේදී පවතින ආකාරයටම පවත්වාගෙන යාමට උත්සාහ කරන්න. ඊළඟට තවත් අය හවුල් කර ගැනීමට අපේක්ෂා කරනවා නම් මේ මාසේ පොඩ්ඩක් ඉවසලා ඒක කරන්නේ නැත්නම් වඩා යහපත් කියලා තමයි අපට පෙන්වා දෙන්න පුළුවන්. මොකද මේ රවිගේ ආකර්ෂණය, රවිගේ බලය, රවිගේ කිරණ විහිදවාලීමේ ශක්තියක් කුම්භ රාශිය ඇතුළත රවි ග්‍රහයාට ලැබෙන්නේ නැහැ කියලයි පෙනී යන්නේ. අප අද දවසේ විශ්වකර්ම YouTube නාලිකාව සමග සම්බන්ධ වෙලා සිටින ඔබ සියලු දෙනාටම සාකච්ඡා කරන්න අපේක්ෂා කරන්නේ මේ ග්‍රහ මණ්ඩලය පියා වශයෙන් සැලකෙන නැත්නම් නායකයා වශයෙන් සැලකෙන රවි ග්‍රහය කුම්භ රාශිගත වීමේදී මොන වගේ බලපෑමක් ඇති කරනවද කියලා ඔබගේ ලග්නවලට නැත්නම් ඔබගේ කේන්දරයට මේ පිළිබඳ සාකච්ඡා කරන විට අර හැමදාම කියනා වගේ අදත් මම ඔබට මතක් කරන්නේ ඔබගේ පෞද්ගලික කේන්දරයත් එක්ක මේ පලාපලය සාකච්ඡා කරලා බලන්න අධ්‍යයනය කරලා බලන්න ඒක අනුව ඔබගේ ඉදිරි කටයුතු සකස් කරගන්න මේ පෙබරවාරි මාසේ 14 වෙනිදා සිට මාර්තු මාසේ 14 දක්වා රවි ග්‍රහය කුම්භ රාශිගත වීමේදී මොන විදිය ප්‍රතිඵලයක් ඔබට ඇති වෙනවද කියලා. හැබැයි මේ කුම්භ රාශිය එවැනි කටයුතු වල දියුණුවක් නැත්නම් කැපී පෙනෙන තත්ත්වයක් නිර්මාණය කිරීමේ තරම් මේ රාශිය ඇතුළත රවි ග්‍රහයාට ශක්තියක් ලැබෙන්නේ නැහැ. රවි දිග්බලයෙන් තමයි ඉන්නේ දහ වෙන්නේ. දිග්බලයෙන් හිටියට තමන්ට තමන්ගේ කටයුතු ප්‍රමාණයට වඩා එළියට ගෙනියන්න පුළුවන් ශක්තියක් ඇති වෙන්නේ. මෙතනදී අපි කළ යුත්තේ කොහොමද? විශේෂයෙන් රස්සාවල් යෙදිලා ඉන්න අය. තමන්ට අයිති රාජකාරිය නිවැරදිව කරගෙන යන්න. තමන්ට අයිති නැති දේවල් කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා. ව්‍යාපාර කරන වල යෙදිලා ඉන්න අයට මේ කුම්භ රාශි රවි ගමන් කරන කාල සීමාව ඇතුළත ඒ ව්‍යාපාරේ උනාට වඩා පුළුල් කිරීමේ කටයුතු වලට අත තියන්න එපා. මොකද ඒක ඔබට අවාසිදායක වෙන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන් මේ ව්‍යාපාරල කටයුතු කරන අය
හඳුනාගත යුතු වැදගත් කාරණයක් තමයි තමන්ගේ යටත් සේවකින් සමග අතේ දුරින් ගනුදෙනු කරනවා නම් මේ මාසයේ ඇතුළත තමන්ගේ ඒ ව්‍යාපාරය ඉතාම සාමකාමී විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සේවකින්ගේ පැන නගින ගැටලු නිසා ඔබට ඉතාමත් අසීරු තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. අනිත් අතින් බලද්දී තමන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු ඒ වගේ දේවල් පිළිබඳ වෙනදට වඩා හොයා බලලා කටයුතු කරනවා නම් ඒ අයට ඒ කටයුතු සාර්ථක විදිහට මෙහෙවා ගැනීමට ඔබ උපකාරයක් වේවි. තමන්ගේ මේ කර්මස්ථානේ තමන්ගේ ආගමික කටයුතු කෙරෙහි තියෙන නැඹුරුව වෙනදාට වඩා වැඩි කළොත් ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීමට ඔබ පෙළඹුණොත් භෞතික සම්පත් ඒකරාශී කරනවට යොදන ඒකරාශී කිරීම සඳහා ගත කරන කාලය ඒ කාලය තුලින් යම් ප්‍රමාණයක් ආධ්‍යාත්මික කටයුතු වලට යොමු කරගත්තොත් මේ මාසයේ ඇතුළත මිශ්‍රඵල උදා කර ගැනීමට හැකි වේවි. එහෙම නොවුනොත් ඔබට ටිකක් තමන්ගේ කටයුතු ඉතාම මේ නිරවුල් විදිහට ගැටුමකින් තොරව ඉදිරියට ගෙන යාමට අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා වෘෂභ ලග්න හිමියන් මේක තේරුම් අරගෙන වැඩ කරන්න. එහෙම වැඩ කළොත් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න ඉඩ ලැබේවි. මිතුන ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබගේ කේන්දරේ පෙබරවාරි 14 වෙනිදා සිට මාර්තු 14 දක්වා රවි ග්‍රහය ගමන් කරනවා පුණ්‍යස්ථානයේ වශයෙන් හඳුන්වන 9 වෙනි. ඇත්තෙන්ම මේ 9 රවිට ඒ තරම් යහපත් තැනක් නෙමෙයි. විශේෂයෙන් මේ පියා සමග කටයුතු කිරීම තරම් ඔබගේ යහපත් හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ පියා එක්ක වැඩ කිරීමේදී පියාට අවනත වෙන බවක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අකීකරු බවක් තමයි පින්නු කරන්නේ. නමුත් මෙතන පියාව ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ නැහැ. ඒ නිසා මිතුර ලග්න හිමියන් දෙමෝපියන් සමග වැඩ කරද්දී මේ මාසේ පොඩ්ඩක් නිහඬ පිළිවෙතක යෙදලා ඉන්නවා නම් වඩා හොඳයි. ගෙදරින් ඈත් වෙලා කටයුතු කරන්න පුළුවන් වෘත්තියක ඔබ නිරත වෙලා ඉන්නවනම් මේ මාසේ පොඩ්ඩක් එහෙම ඈත් වෙලා ඉන්නවනම් වඩා හොඳයි. ඔබ එතර යාමට අපේක්ෂා කරනවා නම් අන්න ඒකට නම් කටයුතු සම්පාදනය කරන්න සුදුසු කාල සීමාව. ඊළඟට විදේශ සංචාරයේ යෙදෙන්න හිතනවා නම් ඒකට සුදුසු කාල සීමාව. ඔබ මේ සංචාරක කටයුතු වල යෙදෙන ඒවායේ මුදල් උපයන කෙනෙක් නම් ඒවටත් ඉච්චර අයහපත් බවක් පේන්නේ. හැබැයි මේ රවි 9 වෙනි ගමන් කරන මේ පුණ්‍යස්ථානිය ගුප්ත විද්‍යා කෙරෙහි ඔබේ නැඹුරුව වෙනදට වඩා දෙවියන් කෙරෙහි විශ්වාසය වෙනදට වඩා ඇති වෙන්න පුළුවන්. හැබැයි දාර්ශනික මත කෙරෙහි නෙමෙයි. දර්ශන කෙරෙහි ඊතරම් ඒ ශාස්ත්‍රානුකූලව හඳුනා ගන්න ඕනේ කියන හැඟීම ඇති වෙන්නේ නැහැ. එතකොට මෙවැනි කටයුතු තුල පෙනී යන්නේ ඔබ බුද්ධියට වඩා හැඟීමට තැන දෙනවයි කියන එක. එතනදී තේරුම් ගත යුතු වැදගත්ම දේ තමයි බුද්ධියට වඩා හැඟීමට තැන දීලා කටයුතු කිරීමට යාමේ යම් යම් පාඩු අලාභවලටත් මුහුණ දෙන්න සිද්ධ වේ. ඒ නිසා මිතුන ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබ මේ කාලයේදී නිහඬ පිළිවෙතක රැඳිලා බුද්ධියට තැන දීලා කටයුතු කරන්න උත්සාහ කරන්න. ඔබගේ පෞද්ගලික කේන්දරයත් සමග සංසන්දනය කරලා නිගමනවලට එළඹෙන්න ඇසුරු කරන අයත් එක්ක ටිකක් අතේ දුරින් ඉඳලා වැඩ කරන්න. එහෙම කළොත් ඔබට කරදරවලට මුහුණ නොදී තමන්ගේ තත්ත්වය ආරක්ෂා කරගන්න හැකි වේවි. සඳු ග්‍රහයාගේ අධිපතිත්වයේ හිමි කටක ලග්නයෙන් උත්පත්ති ලැබුව ඔබගේ කේන්දරේ 8 භාවයේ රවි ගමන් කිරීම ආරම්භ වෙනවා. පෙබරවාරි මාසේ 14 ඉඳන් මාර්තු 14 දක්වා. මෙහිදී ඔබ විශේෂ අවධානයක් යොමු කරන්න ඕන ඔබගේ සියලුම කටයුතු වලට වඩා ඔබේ සෞඛ්‍ය කෙරෙහි. ඔබ අධික රුධිර පීඩනයෙන් පෙළෙන කෙනෙක් නම් ඒ පිළිබඳ වෙනදට වඩා දැඩි සැලකිල්ලක් උනන්දුවක් දක්වලා නිසි වෛද්‍ය උපදෙස් මත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දු විය යුතුයි. ඒ කියන්නේ මේ ලේ ධාතුව පදනම් කරගත්ත කිසියම් රෝගකාරක තත්ත්වයක් ඔබට පවතිනවා නම්
ඒ සඳහා වෙනදට වඩා සැලකිල්ලෙන් ඒ ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දු විය යුතුයි. ඔබේ සියලුම කටයුතු පැත්තකින් තියලා සෞඛ්‍ය ගැන හිතන්න ඕන. ඊළඟට ඔබ ඒ ටිකක් යන්ත්‍ර උපකරණ සමග වැඩ කරන කෙනෙක් නම්, ගින්දර සම්බන්ධව වැඩ කරන කෙනෙක් නම්, යාන වාහනවල ගමන් කරන යාන වාහන පදවන ඒ වෘත්තීය වශයෙන් කරන කෙනෙක් නම්, හුඟක් ප්‍රවේසම් විය යුතු කාලයක්. මොකද රවි 8 වෙනිදා ගමන් කරන එක අනතුරු වලට ඉඩ වැඩි කාලයක් විදියටයි පෙනී යන්නේ. ඊළඟට ඔබ ඇසුරු කරන අය සමග බහින් බස් වීම ඇති වෙනවා නම්, එවැනි අය ඔබගේ ඇසුරේ ඉන්නවා නම්, ඒ අයගෙන් ටිකක් ඈත් වෙන්න. මොකද මෙතෙක්කල් සතුරන් නොවු අය සතුරන් බවට පත් වෙලා ඔබට හිරිහැර ඇති කිරීමට, සමහරට විපත්තිදායක තත්ත්වයන් ඇති කිරීමට තරම් හේතු වෙන කාලයක් විතර පිනි යනවා කටක ලග්න හිමියන්ගේ මේ රවි ග්‍රහය 8 ගමන් කරන කාල සීමාව ඇතුළත. මේ පොදු ප්‍රතිඵලය, මේ පොදු தත්ත්වය වෙනස් වෙන්න පුළුවන් ඔබගේ කේන්දරයේ රවි ගමන් කරන ආකාරයේ, රවි පිහිටලා ඇති ආකාරයේ අනුව. මේ දෙකම සංසන්දනය කරලා නිගමනයකට එළඹෙන්න කොහොම වුණත් ඔබ ටිකක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. සිංහ ලග්නයෙන් උත්පත්ති ලැබුව ඔබගේ කේන්දරයේ රවි ග්‍රහය කුම්භ රාශිගත වෙනවා. ඒ කියන්නේ ඔබගේ හත්තිනි භාවය. හත්තිනි භාවයෙන් නිවේදනය වන්නේ හවුලේ කරන කටයුතු සහ පෞල් ජීවිතය, ඊළඟට ආදර සම්බන්ධයි වගේ දේවල්. අතවසේ මේ රවි 7 ගමන් කරන කාල සීමාව ඇතුළත බොහෝ සිත්තැවුල් ඇති වෙන්න පුළුවන්. විවාහක අයට තමන්ගේ කලත්‍රයා සමග, නැත්නම් බිරිඳ එහෙවත් තමන්ගේ සැමියා සමග ආරවුල් ඇති වෙන්න පුළුවන්. මේදි බහින් බස් වීම ඇති වෙන්න පුළුවන්. එහෙනම් ඒක තීරුම් අරගෙන ඉවසීමෙන් කටයුතු කිරීමට පුරුදු විය යුතු කාලයක්. විනදනේ වැඩි, ගමන් බිමන් වැඩි වෙන්න පුළුවන්. ඊළඟට මේ සෙම් දෝෂ අධික රෝගකාරක තත්ත්වය, ලේ උෂ්ණ වීමෙන් ඇති වෙන රෝගකාරක තත්ත්වයන්, යටිබඩ ආශ්‍රිත උදරාබාධ, ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. නිසා සෞඛ්‍ය කෙරෙහි වෙනදට වඩා ලොකු සැලකිල්ලක් ඔබ දැක්විය යුතුයි. ඊළඟට තමන් හිතන්නේ නැතුව අනවශ්‍ය දේවල් වලට ඔබ මුදල් වියදම් කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එයින් ඔබට හුඟක් පාඩු අලාභ ඇති වෙන්න පුළුවන්. අවශ්‍යතාවයට වඩා අනවශ්‍ය දේවල් වලට වැය කිරීමෙන් අවසානයේ සිත්තැවුලටපත් වෙන්නේ ඔබමයි. ඒ සිත්තැවුලටපත් වීම තුළ පවුලේ අය සමග ගැටුම් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා සිංහ ලග්න හිමියන් කල්පනා කළ යුතුයි මේ කාල සීමාව ඇතුළත තමන් කොහොමද හැසිරෙන්න ඕනේ කියලා. ඊළඟට නිවැරදි විදිහට හරි නිගමනයකට එළඹිලා නැති ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යනවා නම්, ඒවා කඩා කප්පල් වීමට, එමෙතන ඒවා ඒ අය සමග අමනාප වීමට, ඒ අය සමග අඩදමර වීමට තරම් හේතු වෙන්න පුළුවන් සිංහ ලග්න හිමියන්ට මේ රවි ග්‍රහය හත් වෙනි ගමන් කරන කාල සීමාව ඇතුළත. ඔබේ උත්පත්ති කේන්දරයේ රවි හත් වෙනි සිටිනවා නම් එවැනි අයට මේ ප්‍රතිඵලය ඉතාම ටිකක් ප්‍රබල විදිහට බලපවත්වන්න පුළුවන් මේ අයහපත් ප්‍රතිඵල. ඒ නිසා සිංහ ලග්නයෙන් තමන්ගේ ලග්නාධිපති ග්‍රහය හුඟා කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන මාසයක් විදිහට තමයි පෙනී යන්නේ මේ කාල සීමා. කන්‍යා ලග්නයෙන් උත්පත්ති ලැබුව ඔබගේ කේන්දරයේ සතුරන් සහ රෝග පිළිබඳ කතා කරන 6 භාවයට රවි ග්‍රහය ගෝචර වෙනවා. ඒ කියන්නේ මේ කුම්භ රාශියට. ඇත්ත වශයෙන්ම කන්‍යා ලග්න හිමියන්ගේ සතුරන් සතුරු බලවේග, සතුරු බලපෑම් මැඩපවත්වාගෙන ඉදිරියට යාමට පුළුවන් කාලයක් විදිහට පෙනී යනවා. නමුත් රෝගකාරක තත්ත්වයන් අවම කර ගැනීම අපහසුයි. ශල්‍ය කර්ම වගේ දේවල් වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඔබගේ කේන්දරයේ උත්පත්ති කේන්දරයේ රවි සහ කුජ පිහිටලා තියෙන ආකාරයත් එක්ක. ඒ නිසා කන්‍යා ලග්න හිමියන්ට මේ මිශ්‍ර ඵල උදා කරන කාල සීමාව, මේ தත්ත්වය හොඳින් අවබෝධ කරගෙන රවි ග්‍රහය 6 ගමන් කරද්දී කටයුතු කරනවා නම් වැඩිය හොඳයි. ඔබට ඔබේ සතුරන් පාලනය කර ගැනීමේදී අන් අයගේ සහයෝගය ලබා ගැනීමට තරම් ඔබ පෙළඹෙන්නේ නැත්නම්
වඩා සුදුසුයි කියන එක තමයි පිළියෙන්නේ. මොකද මේ අනිත් අයගේ සහයෝගයෙන් තමන්ගේ සතුරන් මර්ධනය කරන්න ඔබ යොමු වුණොත් එය ඔබට පාරාවලල්ලක් විදිහට අනිත් පැත්තට වැරදි ආකාරයට අර්ථකථනය වෙලා ලොකු හිරහෙරයකට කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ මේ ලේ ධාතුව සම්බන්ධ ඒ ලේ ධාතුව මුල් කරගත් රෝගකාරක තත්ත්වයන්ගෙන් පෙළෙන කෙනෙක් නම් ඒවට නියමාකාරයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගත්තොත් විපත්තිදායක තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙවි. අනිත් අතින් බලන විට අනතුරුදායක අවදානම් සහිත කටයුතු වල ඔබ නිරත වෙන්න එපා. මොකද මේ රවි 8 ගමන් කරනවා වගේම තමයි මේ රවි 6 ගමන් කරන එක. ඒ රවි 6 ගමන් කරද්දී එවැනි තත්ත්වයන්ගෙන් ඔබට හිරිහැර වෙන්න පුළුවන්. රවි 6 ගමන් කරද්දී ඔබට තියෙන එකම ජයග්‍රහණය තමයි සතුරු උපද්‍රව වලින් වළකින්න පුළුවන් එක. මේක තේරුම් අරගෙන කන්‍යා ලග්න හිමියන් කටයුතු කරන්න එහෙම කටයුතු කිරීමෙන් ඔබට යහපත උදා වේවි. සිකුරුගේ අධිපතිත්වයේ හිමි තුලා ලග්න හිමියන්ගේ කේන්දරයේ 5 වෙනි භාවයේදී හෙවත් කුම්භ රාශියට රවි ග්‍රහය ඇතුළු වෙන්නේ පෙබරවාරි 14 වෙනිදා. පෙබරවාරි 14 සිට මාර්තු 14 දක්වා, ඒ කියන්නේ මාසයක වගේ කාල සීමාවක් මේ රවි එම රාශිය ගමන් කරනවා. එහෙම නැත්නම් මේ 5 වෙනි භාවයේ ගමන් කරනවා. මේ ගමන් කරන කාලයේ ඇතුළත ඔබට මොන වගේ යහපතක් එහෙම නැත්නම් සහනයක් ලබා දෙයිද? ඇත්ත වශයෙන් මේ 5 වෙනි රවි ගමන් කිරීම ඒ තරම්ම සහනශීලී කාල සීමාවක් නෙවෙයි. විශේෂයෙන්ම දරුවන් නිසා යම් යම් ආකාරයේ ගැටලු කරදර හිරිහැර වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. එක්කෝ ඔවුන්ගේ අධ්‍යාපනික ප්‍රශ්න, එහෙම නැත්නම් ඔවුන්ගේ වෘත්තීය ප්‍රශ්න, එහෙම නැත්නම් ඔවුන් විසින් කරන ලද ගනුදෙනු නිසා ඒ මූල්‍යමය කටයුතු පිළිබඳ ප්‍රශ්න, කුමන ආකාරයේ හෝ මේ දරුවන් පිළිබඳ ප්‍රශ්න වලට තමයි මුහුණ දීමට සිද්ධ වෙන්නේ. ඒක හොඳින් අවබෝධ කරගෙන කටයුතු කිරීමට සිද්ධ වෙනවා. තුලා ලග්නෙන් උත්පත්ති ලැබූ අයට මොකද තමන්ගේ දරුවෝ ගොඩාක් දුරට හිතුවක්කාර වෙලා ඔවුන්ගේ මතයට වැඩ කිරීම තුල නිර්මාණය කරගන්නා වූ ප්‍රශ්න වලට දෙමෝපියන් වශයෙන් ඔබටයි මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒක ඉතාම හොඳින් තේරුම් ගත යුතුයි. ඒ වගේම ඔබ මේ මූල්‍යමය කටයුතු ණය ගනුදෙනු ඒ වගේ දේවල් වලට යොමු වෙන්න. එහෙම නැත්නම් වෙනත් ව්‍යාපාරික කටයුතු කරනකොට රැවටීම් වලට හසු වෙන්න පුළුවන්. එවැනි රැවටීම් වලට හසු වීමෙන් විශාල වශයෙන් අලාභ පාඩු ඇති වෙන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා මේ රවි 5 වෙනි ගමන් කරන කාලයේ ඇතුළත අවදානම් සහිත බොහොම වගකීම් වැඩි දේවල් වලට යොමු වෙන්න එපා. හැකිතා තමන් දැනට කරගෙන යන දේවල් ඒ ආකාරයට පවත්වාගෙන යන්න. එතකොට ඔබට මිශ්‍ර ඵල ලබා ගැනීමට හැකි වේවි. වෘශ්චික ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබගේ කේන්දරේ රවි ග්‍රහය 4 වෙනි භාවයට සැපත් වෙන්නේ 2023 වර්ෂයේ පෙබරවාරි මාසේ 14 වෙනිදා. පෙබරවාරි මාසේ 14 සිට මාර්තු 14 දක්වා මේ රවි ග්‍රහය එම රාශිය තුළද ගමන් කරනවා. මෙතනදී මේ රාශියට වැඩිය වැදගත් වෙන්නේ මේ භාවය. එමන තමයි 4 වෙනි. 4 වෙනි රවිට යහපත් තැනක් නෙවෙයි. රවිට ඊටමත් අයහපත් තැනක්. රවි දිග්බල වෙන්නේ 10 වෙනි. ඒ 10 වෙනි සප්තම දෘෂ්ටිය තියෙන්නේ හරියට මාංශක 180කින් පිහිටලා තියෙන මේ 4 වෙනි. 4 වෙනිදී රවි ඇත්ත වශයෙන්ම ශක්තිමත් ග්‍රහයෙක් නෙවෙයි. ශක්තිමත් ග්‍රහයෙක් නොවන නිසා මොන වගේ බලපෑම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? වෘශ්චික ලග්න හිමියන්ට තමන්ගේ gedara dora කටයුතු පිළිබඳ ඉතාමත් අවුල් වියවුල් සහගත තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. තමන් කරගෙන ගිය කටයුතු වලින් ලැබෙන ආදායම අඩු වෙන්න පුළුවන්. නැත්නම් හිතුවට වඩා වියදමක් දරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමන් ඒ තරම් හිතන්නේ නැතුව කරන දේවල් වලින් හිතන්නේ නැතුව කියන කතාවලි තමන් නොගැලපෙන අයගේ ඇසුරටපත් වීමයි. වැදගත් විශේෂිත පුද්ගලයින් එක් සමග වාද විවාද වලට ගිහිල්ලා
ඒ වගේ ඇති වෙන්නව නිර්මාණය වෙන්නව ගැටලු නිසා අවසානයේදී නඩු හබවලට පවා මූණ දෙන්න සිද්ධ වේවි. මේ රවි ග්‍රහය වෘශ්චික ලග්න හිමියන්ගේ හතරෙනි භාවයේ ගමන් කරන කාල සීමාව ඇතුළත. එහෙමනම් ඔබ කල යුත්තේ කුමක්ද? ඔබ කල යුත්තේ ඔබගේ උත්පත්ති කේන්ද්‍රයත් එක්ක සංසන්දනය කරලා බලලා තමන්ගේ උත්පත්ති කේන්ද්‍රයේ රවි ග්‍රහය අයහපත් විදිහට පිහිටලා තියෙනවා නම් මේ කාල සීමාව ඇතුළත හුඟක් පරිස්සමින් වැඩ කිරීමට ඉතාමත් නිහඬ පිළිවෙතක රැඳී සිටීම, ඒක නිකන් හැංගිලා ජීවත් වෙන්නේ, අන්න එවැනි තත්යකටපත් වෙන්න එහෙමපත් වුණොත් ඔබට හොඳ කාලයක් ඉදිරි කාලේ උදා කරගන්න පුළුවන් වෙනවා. ධනු ලග්නයෙන් උපත ලැබූ ඔබගේ කේන්දරේ තුන්වෙනි භාවය තමයි කුම්භ රාශිය වෙන්නේ. මේ කුම්භ රාශියට රවි ග්‍රහය 2023 පෙබරවාරි මාසේ 14 වෙනිදා ඇතුල් වෙලා මාර්තු 14 දක්වා ගමන් කරනවා. මේ තුන්වැන්න කියන්නේ මොකද්ද? මේ තුන්වැන්නෙන් සහෝදර සහෝදරියන් ගැන කතා කරනවා. මතක ශක්තිය ගැන කතා කරනවා. ඒ කියන්නේ මේ ධාරණ ශක්තිය. ඊළඟට තමන්ගේ බල පරාක්‍රමයේ වික්‍රමය, තමන්ගේ අර අභිමානවත් ගතිය ගැන කතා කරනවා. එහෙමනම් මේ රවි තුන්වැනි ගමන් කරද්දී මොන වගේ තත්ත්වයක් ඇති වෙයි? ඇත්ත වශයෙන් ධනු ලග්නයෙන් උත්පත්ති ලබා සිටින ත්‍රිවිධ හමුදාවල සේවය කරන, පොලිසිය සේවය කරන, ඊළඟට ඉංජිනේරු වගේ තාක්ෂණික කාර්මික ඒ වගේ ශිල්පවල යෙදিলা සිටින වෙනි විෂය ධාරාවන්හි වැඩ කරන අයට හොඳ කාලයක් විදිහට තමන්ගේ ඒ රාජකාරී කටයුතු හරි විදිහට කරගෙන යාමට හොඳ කාලයක් විදිහට පෙනියා. ඉන්න ඔබ අන් අය මොන විදිහට ඔබ පොළඹවලා වැරදි පැත්තට යොමු කරන්න උත්සාහ කළත් මේ කාල සීමාව නිර්භයව තමන්ගේ බල සීමාව ඇතුළත තමන්ට හිමි නීති පද්ධතිය ඇතුළත කටයුතු කරන්න, එහෙම කටයුතු කිරීමෙන් ඔබට යහපත් අනාගතයකට සුදුසු අඩිතාලම සකස් කරගන්න පුළුවන්. ධනු ලග්නයෙන් උත්පත්ති ලැබලා අධ්‍යාපනික කටයුතු වල යෙදලා ඉන්න විශේෂයෙන් වෛද්‍ය ශිෂ්‍යයා, ඉංජිනේරු ශිෂ්‍යයා, වෙනත් තාක්ෂණික ඒ වගේ අයට ඉතාම හොඳ විදුලි කාර්මික ඒ වගේ අයට ඉතාම හොඳ අනාගතයක් නිර්මාණය කර ගැනීමට සුදුසු පසුතලයක් මේ කාලේ, ඒ කියන්නේ මේ රවි ග්‍රහය තුන්වැන්නේ ගමන් කරන කාලේ හදාගන්න, කියන්නේ පවත්වා ගන්න නැත්නම් ආරම්භ කරන්න පුළුවන්. ව්‍යාපාරික කටයුතු කරන අයගේ විශේෂ දියුණුවක් පින්නුම් කරනවා. මොකද අවුරුදු 7ක් තිස්සේ සෙනසුරුවේ රාස්ත්‍රිකයක් ගෙවලා ආපු ඔබට මේ රවිගේ ගමන් කිරීමත් එක තුන්වැන්නේ හොඳ යහපත් ආකාරයේ ව්‍යාපාර ආරම්භ කිරීමට හොඳම කාලයක් ඉදිරි පිළිගන්නවා. එහෙනම් නිර්භයව ඉදිරිපත් වෙන්න. මකර ලග්නයෙන් උත්පත්ති ලැබුව ඔබගේ කේන්දරයේ දෙවැන්නේ රවි ග්‍රහය ගමන් කරන්නේ. දෙවෙනි භාවයේ රවිට මොනම ආකාරයකින්වත් යහපත් භාවයක් විදිහට ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ නැහැ. මේ කාල සීමාව මේක මොකද මේ තැම්පත් ධනෙ ගැන කතා කරන තැන. ඊළඟට මේ පවුල් සංස්ථාව ගැන කතා කරන ස්ථානේ. අනිත් පැත්තෙන් තමගේ ශාරීරිය ඇස් දත් දිව ඒ වගේ දේවල් නිවේදනය කරන ස්ථානේ. හිතන තරම් තමන් කරන වැඩවලින් මිල මුදල් ලාභ ලබා ගැනීමට අපහසු වෙනවා. තමන් පිළිබඳ ලොකු අභිමානයක්, ලොකු මමත්වයකින් යුතුව කටයුතු කිරීමට පෙළඹිලා විශාල වශයෙන් අන් අය අතර ජනප්‍රිය වීම සඳහා මුදල් වැය කිරීමට පෙළඹෙන කාලයක්. හැබැයි ඒකේ ප්‍රතිඵලය ඉතාම ටිකයි. ඒ කියන්නේ ලොකුවට වැඩ කරන්න යන්නේ. අර කතාවක් තිබුණේ ඇඟිල්ල තරමට ඉදිමෙන්න කියලා. ඒ தත්ත්වය වෙනස් කරගෙන කටයුතු කළොත් ඔබ ලොකු කරදරයකටපත් වෙන්න පුළුවන්. ඒ නිසාම තමන්ගේ තැම්පත් ධනය වැය කිරීමට සිද්ධ වෙයි, නැත්නම් ඒ තැම්පත් ධනය හානි වෙන්න පුළුවන්. ඊළඟට මේ කාල සීමාව තුළ උෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකිනවා නම් වඩා හොඳයි. මොකද එවැනි ආහාර ගැනීමෙන් ඇස්වල, හිසේ යම් යම් රෝගකාරක තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා මේ තමන්ගේ ආහාර රටාව යහපත් විදිහට සකස් කරගන්න. එහෙම සකස් කරගත්තොත් එවැනි රෝග පීඩාවන් වලට මුහුණ නොදී ඉන්න ඉඩක් ලැබෙනවා. ඊළඟට මේ තමන්ගේ කලත්‍රය, එහෙම නැත්නම් බිරිඳ, ස්වාමි පුරුෂයා රෝගී වීමට තියෙන
ඉඩ ප්‍රවණතාවයක් මෙතනින් පෙන්වුම් කරනවා. එතනදිත් ඔබ කළ යුතු වැදගත්ම දේ තමයි වෙනදට වඩා ඔවුන් කෙරෙහි අවධානයක් යොමු කරලා ඔවුන් කෙරෙහි සැලකිල්ල දක්වලා දයාබරිත කාරුණිකව කටයුතු කරන්න. ලබා දෙන ආහාර පාන පවා ඔය කියන්නේ හානිකර නොවන ආකාරයේ අර රසයට වඩා ගුණයට තැන දෙන ආහාර වර්ග භාවිතයට යොමු වෙන්න. එහෙම යොමු වීමෙන් ඔබට මේ කාල සීමාව ඉතාම සාමකාමී විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. උන්නතිකාමී හැඟීම් වැඩි නිසා මකර ලග්න හිමියෝ අර මිල මුදල් ඉපයීමට යම් යම් මාර්ග තමන්ගේ හිතමිතුර නැත්නම් ව්‍යාපාරික ඔබට හඳුන්වා දෙන්න පුළුවන්. එවැනි දේවල් වලට ඔබ ඒ තරම් හිතන්නේ නැතුව පෙළඹුණොත් වංචා ප්‍රයෝග වලට හසු වෙන්න පුළුවන්. අන්න ඒක තීරුම් අරන් කටයුතු කරන්න. එහෙම කටයුතු කළොත් ඔබට කරදරයකින් විපතකින් තොරව මේ මාසය ගත කරන්න පුළුවන් වේවි. කුම්භ ලග්නයෙන් උත්පත්ති ලැබුව ඔබගේ කේන්දරේ රවි ග්‍රහය ලග්නගත වෙනවා. ඒ කියන්නේ එහෙම නැත්නම් මේ පළවෙනි භාවයට පැමිණෙනවා. ඇත්ත වශයෙන් මේ කුම්භ ලග්න හිමියන්ගේ මේ කාල සීමාවේ තියෙන බරපතලම ගැටලුව තමයි තමන්ගේ වැඩිහිටි ඥාතීන් විශේෂයෙන් පියා රෝගාතුරව සිටිනවා නම් සියලුම වැඩ පැත්තකින් තියලා ඒ අය කෙරෙහි ලොකු සැලකිල්ලක් දයාවක් කරුණාවක් දක්වලා ඔවුන්ට අවශ්‍ය කරන වෛද්‍ය පහසුකම් ඊළඟට රැක බලා ගැනීම සිදු කරනවා නම් වැඩිය හොඳයි. මොකද මේ මාසේ ඇතුළත මේ රවි ලග්නගත වීම පියාට තමයි වැඩි වශයෙන් අගුණදායක බව පෙන්වුම් කරන්නේ. ඔබේ උත්පත්ති කේන්දරයේ රවි හොඳට ඉන්නවා නම් ඒක අවම වෙන්න පුළුවන්. නමුත් එවැනි තත්ත්වයන් ඇති වෙන්න තියෙන ඉඩ වැඩි. අනිත් පැත්තෙන් රවි දැන් මේ ලග්නගත වෙනවා කියන මේ ඔළුවට එනවයි කියන එක. ඒ කියන්නේ කෙලින්ම ලග්නි අංක 1ට එන්නේ. එහිදී ඔය උෂ්ණාධික රෝග ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඔබ ගින්දර සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නම් ඒවා ටිකක් අනතුරුදායක වෙන්න පුළුවන්. විදුලි කාර්මිකවරු, විදුලි ඉංජිනේරුවරු, ඊළඟට යන්ත්‍රෝපකරණත් එක මැෂින් එක වැඩ කරන අය, බර වාහන, රත වාහන පදවන එහෙම අය ටිකක් කල්පනාවෙන් කටයුතු කරන මේ කුම්භ ලග්නෙන් උත්පත්ති ලැබලා තියෙන අය මේ මාසයේ ඇතුළත ක්ෂණික තීරණවලට ඉලවෙන්න එපා, ඉක්මන් වෙන්න එපා, කෝප ගන්නන්න එපා, තරහ ගන්න එපා. එවැනි දේවල් වලින් ඔබ හිතන්නේ නැති විපත්තිදායක තත්ත්වයන්ට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙයි. අනිත් එක මේ කුම්භ රාශිය කියන්නේ ටිකක් දැහැමි ගති පැවතුම් වර්ණනය කරගන්න පුළුවන් රාශියක්. එනිසා මෙතනදී ඔබ නිහඬ පිළිවෙතකට යොමු වෙලා එහෙම නැත්නම් මේ ජනප්‍රිය කටයුතු අන්න අතර කැපිපෙන කටයුතු වලින් පොඩ්ඩක් ඈත් වෙලා තමන්ට අයිති වගකීම විතරක් ඉෂ්ට කරමි. තමන්ගේ ධාර්මික ගුණය වර්ධනය කර ගැනීමට පෙළඹුණොත් මේ මාසය හුඟක් හොඳ මාසයක් බවට පත් වේ. මීන ලග්නයෙන් උත්පත්ති ලැබුව ඔබගේ කේන්දරේ රවි ග්‍රහය ගමන් කරන්නේ කුම්භ රාශියේ ඔබගේ කේන්දරයට අනුව දොළොස්වෙනි භාවයේ. දොළොස්වෙනි භාවයේ රවි ගමන් කිරීම මරණකාරකයි කියලා තමයි හඳුන්වන්නේ ජ්‍යොතිෂමය සිද්ධාන්තයෙන් වල. ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ මේ දොළොස්වැන්න රවිට යහපත් නෑ. රවිට යහපත් නැත්නම් දොළොස්වැන්න රවි ග්‍රහයාගෙන් නිවේදනය කරන්නා වූ කටයුතු වලින් ඔබට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. මෙහිදී මීන ලග්න හිමියන් විශේෂයෙන්ම මේ හවුලේ කරන කටයුතු වලදී පරිස්සම් වෙන්න. මොකද මේ හවුලේ කරන කටයුතු වලින් ඔබට විපතක් ඇති වෙන්න පුළුවන්. ඒව උසාවිය දක්වා ගමන් කරන්නත් පුළුවන්. එනිසා හවුල් ව්‍යාපාරවලට යොමු වෙන්න එපා. ඊළඟට පවුලේ අය සමග වැඩ කරද්දී ඒ අය සමග ප්‍රමාණයට වඩා වාද විවාද කරන්න ගිහිල්ලා තමන්ගේ අර මමත්වය ඉදිරිපත් කරන මමත්වය පෙරදරි කරලා කටයුතු කරන සූදානම් වෙන්න එපා. මොකද ඊටාම සමීපතමයන් ඔබගේ හතුරම් බවට පත් වෙන දෙ තියෙනවා. මේක උදා හොඳින් අවබෝධ කර ගන්න ඕන මීන ලග්න හිමි. ඊළඟට තමන්ගේ ධනය තමන්ට නැති වෙලා යන්න පුළුවන්. මේ සියලුම කටයුතු වලදී මීන ලග්න හිමියන් තීරුම් ගත යුතු වැදගත්ම කාරණේ තමයි කතා කරන ප්‍රමාණය අඩු කරලා සවන් දෙන ප්‍රමාණය වැඩි කරගන්න.
වැඩි වශයෙන් සවන් දීලා තීන්දුව තීරණවලට එළඹෙන්න. ඔබ ඉස්සර වෙන්න එපා කිසිම අවස්ථාවක. මොකද ඔබ ඉස්සර වීමෙන් ඔබට පාඩුවක්, අලාභයක්, යහපත් අයගේ ඇසුර අවම නැති වී යාමට තරම් හේතු වෙන්න පුළුවන්. අනිත් අති ඉපයීමට වඩා වැයවීම වැඩි නිසා වැය කළ යුතු වැදගත්ම අත්‍යවශ්‍යම කරුණු හඳුනාගෙන වැය කිරීමට පෙළඹෙන්න. එහෙම නොවුනොත් ඔබ ඇත්ත වශයෙන්ම අතේ තියෙන දේ සතේ නැති ගානටම නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා මීන රත්න හිමියන් මේ தත්ත්වය හොඳින් අවබෝධ කරගෙන ඊටාම සමබරතාවයකින් වැඩ කරන්න. එහෙම කළොත් ඔබට මිශ්‍ර ඵල ලබා ගත හැකි මාසයක් බවට පත් වේවි. කිසිම අලුත් වැඩකට අත ගහන්න එපා. කරගෙන යන වැඩ, ආරම්භ කරලා තියෙන වැඩ ඒ ආකාරයටම, පවතින ආකාරයටම කරගෙන යන්න. එහෙම කරගෙන යාමෙන් ඔබට යහපත උදා වේවි. හැබැයි ඔබ ශාස්ත්‍රීය කටයුතු වල නිරත වන කෙනෙක් නම් එවැනි කටයුතු වලට අත ගැහුවට කමන්නේ එකින් පාඩුවක්වත්, අලාභයක්වත්, හානියක්වත් සිදු නොවන නිසා. විශ්වකර්ම YouTube නාලිකාව සමග රැඳී සිටින ඔබ වෙනුවෙන් අපි අද කතා කළේ පෙබරවාරි මාසයේ 14 වෙනිදා කුම්භ රාශි ගතවන රවි ග්‍රහයාගෙන් මේ රාශි 12ට, ඒ රාශි 12 ගමන් කරද්දී එක් එක් රාශියට අදාළ භාවයන්හි මොන විදිහේ ප්‍රතිඵලයක් යහපතක් වූ අයහපතක් උදා කරයිද, ඒ උදා කරන්නා වූ යහපත හෝ අයහපත ඔබගේ කේන්දරයත් සමග සංසන්දනය කර ගැනීමේදී තීන්දු තීරණ නිගමනවලට එළමීමට ඔබට යම් කිසි මඟ පෙන්වීමක් විතරයි අපි පෙන්වුම් කළේ. එහෙමනම් ඒක නිවැරදි කරගැනීමේ ශක්තිය බලය ඔබගේ බුද්ධියට බාර කරමින් අපි අද දවසේ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. ස්තුතියි.